charging point 100ක් ස්ථාපනය කරනවා කියලා. ඒ වගේම අපිට දැන් ඉල්ලුම්පත් ලැබිලා තියෙනවා අපේ අධ්‍යක්ෂතුමා කියෝ වගේම. ඒ වගේම ඒ ඉල්ලුම්පත් වලට ඒ යහපත් ප්‍රතිචාරයක් අපිට ලැබිලා තියෙනවා. ඒ යහපත් ප්‍රතිචාරය තුලින් අපි දැන් ගිහිල්ලා අවශ්‍ය ලොකේෂන් අපි විසින් නිරීක්ෂණය කරලා අපි ඒ පාරිභෝජිකයාට රුචි එයාගේ රුචි අරුචිකම් අනුව හොඳ ස්ථානයක් සකස් කරලා දෙන්න තමයි අපේ බලාපොරොත්තුව. මේ අපි දැන් මේ ස්ථානයේ මේ තියෙන්නේ අපි ප්‍රථම පියවර වශයෙන් අපි වාසනා සර්විස් ආයතනයේ අපි මේකක් ස්ථාපනය කරලා තිබෙනවා. මේ ස්ථාපනය කරු මේ යුනිට් එකෙන් අපි මේ අවස්ථාවේදී මේ ලීෆ් වාහනයකට අවශ්‍ය බලය දෙන අවස්ථාව තමයි මේ අපි මේ අවස්ථාවේ ඔබට පෙන්වන්න කරන්නේ. මේක සාමාන්‍යයෙන් සාමාන්‍ය charge point එකක්. මේකෙන් අපිට අවශ්‍ය අපේ පාරිභෝජිකයට අවශ්‍ය දුර ප්‍රමාණය යම් කිසි මේකින් නිර්ණය කරන්න පුළුවන්. එයාට කොච්චර ප්‍රමාණයක් මේ charge point එකකින් යන්න පුළුවන්ද කියලා. ඒ වගේම මේට අමතරව අපි හැම දිස්ත්‍රික්කයක්ම ආවරණය වෙන පරිදි මේ charging point 100ක් ස්ථාපිත කරන්නට නුදුරු අනාගත නුදුරු ඉදිරියේදී අපි බලාපොරොත්තු සැලසුම් කරලා තිබෙනවා. විශේෂම දැන් වාසන ශ්‍රී ලංකා ආයතනයේ මෙහෙයුමක් හැටියට ව්‍යාපෘතියක් හැටියට තමයි මේ charging point 100ක් රටපුරා ව්‍යාප්තකරන්න සැලසුම් කරලා තියෙන නිසා මේ ආකාරයට මේ ඔබට පේනවා ඇති දැන් වාසන සේවා මධ්‍යස්ථාන තුලත් ස්ථාපිතක වෙලා තියෙනවා. දැන් මේ ආකාරයට රටපුරා තෝරාගත් ක්‍රමවේදයකට තෝරාගත් පහසුකම් තියෙන ස්ථාන 100කදී පළවෙනි අදියර යටතේ ස්ථාපිත කරනවා. ඉතින් ඊට පසුව ලලිත්ලා සුදුසු තැන් තෝරලා ඊට එහා තවත් ව්‍යාපෘතිය තෝරන්නට කටයුතු සිදු කරනවා. ඒ නිසා මම හිතනවා හෙට දවසේ වාසන ශ්‍රී ලංකා ආයතනය හරහා මේ charging point සේවාව දීප ව්‍යාප්ත කරන්න සැලසුම් කරලා තිනවා. ඒ නිසා තමයි අපි අද දවසේ ඔබට මේ මෙහෙම පිළිබඳ ඒ ව්‍යාපෘතිය පිළිබඳව කතා කරන්නේ. අද දවසේ අපි ඔබට ඉන්ට්‍රොඩියුස් කරන්න සූදානම් වෙන වාහනය තමයි වැගනාර එක. විශේෂයෙන්ම වැගනාර එක අපි අද දවසෙත් ඔබට හඳුන්වා දෙන්න උත්සාහ කරන්නේ පහුගිය කාල වකවානුව තුලම ඔබට දකින්න ඇති ලංකාවේ විවිධ හයිබ්‍රිඩ් වාහන ඔබට ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නා, හඳුන්වලා දුන්නා. ලංකාවේ මේවා හඳුන්වා දීමේ ප්‍රමුඛයා හැටියට තමයි වාසන රටේ ලංකාවේ දැන් හඳුන්වන්නේ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම දැන් ආපු වාහන අතර කාලෙන් කාලෙට විවිධ වාහන ආවා. හයිබ්‍රිඩ් වලින් ෆ්‍රේස් එක ආවා, ඉන්සයිට් එක ආවා. ඔහොම ගොඩක් ඇහිලා දැන් මේ වෙනකොට අවුට්ලෑන්ඩර් එක ඇහිලා තියෙනවා. එන්නේ නැති වාහනයක් නෑ මේ වෙනකොට. යුරෝපියන් වාහන පවා දැන් හයිබ්‍රිඩ් වලට පරිවර්තන වෙලා තියෙනවා, ඉලෙක්ට්‍රික් වලට පරිවර්තන වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා දැන් අපි මේ වෙනකොට ඔබ අතරට ආපු ජනප්‍රියම වාහනේ තමයි මේ වැගනාර එක. මොකද වැගනාර එක කියන වචනයත් ඔබට ටිකක් හුරු පුරුදුයි. ඒකම හැබැයි මේක ජපනිස් වේකල් එකක් හැටියට මේ වාහනේ වැදගත්කම සහ ඔබේ පසුම්බියේ ඔබේ ආර්ථිකය ශක්තිමත් කරන, කියන්නේ ආර්ථිකයට යම්කිසි පිටුහලක් වෙන වාහනයක් හැටියට මේ වාහනේ හඳුන්වන්න පුළුවන්. ඒ නිසා අද අපි සූදානම් වෙනවා ලෙනින් එක්ක ඒ පිළිබඳව කතා කරන්න. ඒ නිසා අද දවසේත් අපි ඔබට සූදානම් වෙන්නේ හඳුන්වා දෙන වාහන හැටියට වැගනාර එක පිළිබඳව කතා කරන්න. ලෙනින් මාතකින අද දවසේ සුපුරුදු පරිදි ආයිබන් ලෙනින් නේද? ආයිබන් නේද? ලෙනින් අතම මම අර මුලදී හඳුන්වා දුන්නා වගේ දැන් මේ වැගනාර කියන නාමය අපිට ප්‍රචලිත නමක්. ඒක එක්ක ආපු හයිබ්‍රිඩ් වාහනයක් හැටියට මම හිතන්නේ මේක ජනප්‍රිය වෙන තියෙනවා මේ වෙනකොට. මම හිතන්නේ වාසන රටේ ලංකා ආයතනයේ මූලිකවම කියනකොට වාසන රටේ ලංකා ආයතනයේ පරමාර්ථයත් එක්ක Go Green කියන සංකල්පයත් එක්ක අපි මේ ඉන්නේ Go Green කියන පසුබිමේ ඒකට උචිත පරිසරයක. ඉතින් ඒ සංකල්පය යටතේ හැම විටම උත්සාහ කළා මේ හැම විටම එන අලුත්ම වාහන ඔක්කොටම කලින් හඳුන්වා දෙන්න. ඔව්, ඇත්තරම නිලක්ව වගේ අපේ අධ්‍යක්ෂක මඩුල්ල එහෙම නැත්නම් ඉන්දික සම්පත් මෙරංචිගේ ඒකම ආශිර්වාදයන් මෙරංචිගේ යන මහත්තුරු දෙදෙනාගේ සංකල්ප මත තමයි අපේ ආයතනය මම හිතන්නේ ගොඩක් දුරට මෙවැනි දේවල් මෙවැනි නව සංකල්ප යටතේ සමාජයට සහ රටට සේවයක් වන දේවල් හඳුන්වා දීම. මොකද මෙතනදී එවැනි හඳුන්වා දීමකදී සාමාන්‍යයෙන් පිරිවැය වැඩි. එතකොට එකම ඒ පිරිවැය සඳහා ඒ පිරිවැය කරනකොට තියෙනව රිස්ක් එක වැඩි.
ඉතින් ඒ හැම දෙයක්ම පසෙක දමලා ඒ ඒ දේවල් ඒ ආකාරයට කිරීම අපි මහත්න විශේෂයෙන් මොවුන්හට අපි ස්තුතිවන්ත වෙනවා මොකද හේතුව අපි වාහනයක් මිලදී ගන්න වාසනා ට්‍රේඩින් එස්ත පැමිණියාම ඔබ ඔබට වාහනය මිලදී ගැනීම සඳහා වාහන 200ක් විතර තියෙන අවශ්‍ය කරන වාහනේ තෝරා ගන්න. එතකොට මේ කියන්නේ අපි අපේ පාරිභෝගිකයන් පිළිගන්න ආකාරය. අපි මේ පාරිභෝගිකයන් සඳහා කරලා තිනවා කැපකිරීම. මේ අපි මේ පාරිභෝගිකයන් සඳහා වැය කරලා තිනවා පිරිවැය. ඉතින් මෙතනදී ඔබ ගන්න එක වාහනය. ඒ වුණත් අපි එහිදී වාහන එක වාහනයක් ගැනීම සඳහා අපි වාහන 200ක විතර ස්ටොක් එකක් මහින්දන්න අපි තියාගෙන ඉන්නවා. අපි ඒ සඳහා වැය කියලා කරලා තියෙදි මෙතනදී අපිට විශේෂයෙන්ම කියන්න පුළුවන් දැන් මේ සුසුකි වැගන්ආර් එක අපිට පුරුදු ඉන්දියන් වැගන්ආර් එකේ නම. එතකොට එම වාහනේම ජපානයේ නිෂ්පාදනය කරලා හයිබ්‍රිඩ් කියන සංකල්පයකට අඩංගු කරලා අපිට මේ වැගන්ආර් එක ඉන්ට්‍රඩියුස් කරලා ඉතින් අපිට බැලූ බැල්මට වාහන ප්‍රතිරූපයේ එකම හා තිබුණාට පොඩි පොඩි වෙනස්කම් කීපයක් තියෙන අපිට මේ හඳුනාගන්න. එතකොට මෙතනදී අපිට මේ වාහනේ මේ ඔබ දකින්නේ පිටිපස්සේ. එතකොට මේ පිටිපස්සේ ඔබට දැක ගන්න පුළුවන් මේ ලයිට් එක දැන් අරක ඉන්නේ රතු පාට. ජපනිස් හයිබ්‍රිඩ් එකේදී ලයිට් එක එනවා වයිට් එකෙන්. ඒකම මේකේ හයිබ්‍රිඩ් ඉන්ක්ලූඩ් වෙලා තියෙන නිසා මේ SE charger කියලා ඉවරලා AA බැජ් එකත් එක්ක මෙතන වැගන්ආර් බැජ් එක එනවා. තවත් අපිට විශේෂයෙන්ම බලන්න පුළුවන් මේ S කියන සුසුකි කියන ඉන්ඩිකේෂන් එක එතන ඇවිල්ලා තිනවා. ඒකම මේ ස්පොයිලර් එක මෙහිදී විශේෂ පෙනුමක් සහ විශේෂයෙන්ම නෝමල් වැගන්ආර් එකේ නොමැති ඔප්ෂන් එකක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. ඒකම මෙතනදී අපි දකින මේ ඩෝ එක අරින ස්විච් එක මේ ඔප්ෂන් එකේ ඉන්නේ ජපනිස් වෙහිකල් එකේ විතරයි. මේට ඉහත නිෂ්පාදනය වෙලා මාකට් එකට ඉන්ට්‍රඩියුස් වෙච්ච ඒ වාහනේ මම මේ කියපු අංගෝපාංග පිටුපසින් බැලූ බැල්මට දකින්න ලැබෙන්නේ නැහැ. එතකොට අපිට ඕනම ඩිස්ටන්ස් එකදී වුණත් මේ වාහනය ජපනිස් වෙහිකල් එකක්ද මේක නැත්නම් වෙනත් රටක නිෂ්පාදනය කරපු වැගන්ආර් එකක්ද කියන එක අපිට හඳුනා ගන්න පුළුවන්. Control. The sun go down, night unfold. I'm free and wild, do anything I want. But I never run away from who knocking at my door. I never paid attention to whoever tell me no. I take your crown, take your down. Better stay away, better stay away. Then I'm hybrid කියන එක ආවේ ගොඩක් වෙලාවට මේ පරිසරයේ සමතුලිතභාවයට හානියක් වීමත් එක්ක තමයි. ඕසෝන් ස්තරයට හානි වීමත් එක්ක මේ ලෝකයේ ඉන්ධනය වලින් පිට වෙන මේ විෂ දුමාරයට පිළියමක් හැටියට තමයි මේ හයිබ්‍රිඩ් එක එහෙම නැත්නම් ඉලෙක්ට්‍රික් රථ මේ කියන දෙවර්ගයේ හොයන්න පටන් ගත්තේ. ඉතින් වාසන රෙඩි ලංකාවේ තනත් මේ පරිසර හිතකාමී මේ වාහන වලට තමන්ගේ දායකත්වය ලබා දෙන්න අහසෙම තමනුත් ඒ පරිසර හිතකාමී රටක් ගොඩනැගීමේ කාර්යතාවයට උරු දීලා තියෙනවා. ඉතින් දැන් මේ මා ඉන්නේ ආදර්ශ භූමියත් එක්ක මම හිතන්නේ විශාල අක්කර ගානක වපසරියක හරිත වගාවක තමයි වාසන රෙඩි ලංකායතන ව්‍යාපෘතියකුත් තියෙනවා. ඒ නිසා ක්‍රියාවෙනුත් ඔප්පු කරලා තියෙන වාසන රෙඩි ලංකායතන සෑම විටම තමන්ගේ පරිසරයට තමන්ගේ රටේ පරිසරයට දායකත්වය දෙන්න ඕනි කියලා. ඒ නිසා ලෝකයේ පරිසරයේ විනාශ වීමට හිමූලික හේතුවක් බලපෑමේ ඉන්ධන වලට ප්‍රතික්‍රමයක් හැටියට තමයි මේ හයිබ්‍රිඩ් එහෙම නැත්නම් ඉලෙක්ට්‍රික් මේ කියන වාහන පැමිණුනේ. ඉතින් ඒකට මම හිතන ක්‍රියාවෙන්ම වාසන රෙඩි ලංකායතනය දායකත්වය ලබා දීලා තියෙනවා. ඒ නිසා තමයි අද දවසෙත් අපි එවැනි තැනක ඉඳලා ඔබට මේ වැඩසටහන ඉදිරිපත් කරන්නේ. ඔබට වැගන්ආර් එක පිළිබඳව කතා කරන්නේ අද දවසේ ලෙනින් එක විශේෂම වාසන රෙඩි ලංකායතනයේ මේ වෙනකොට මේ
වාහන රාශියක් ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරලා තියෙනවා තමන්ට කැමති වාහනේ තෝරා බේරා ගන්න පුළුවන් ක්‍රමවේදයන් රස්පියාදුව මේ සියල්ලකින් තොරව ඔබට ඒ සියලු දේවල් උත් කර ගන්න පුළුවන් මේකේ ටෙක්නොලොජි එක පිළිබඳව තා පොඩ්ඩක් කතා කරලත් මම හිතන්නේ ලෙනින් ඉන්න නිසා ලෙනින් සාමාන්‍යයෙන් දැන් මේකේ මොකක්ද ටෙක්නොලොජි එක මොකක්ද චේන්ජ් එක මේ චේන්ජ් එක කොහොමද කෙනෙකුට ක්ෂණිකව වටහා ගන්න පුළුවන් මම දැන් වාහනයක් ගත්තොත් ඒක සරල දෙයක් උරු වෙන්න ඕනේ නමුත් මොකක්ද කෙනෙකුට බලාපොරොත්තු වෙනවනේ යමක් දැක්කහම මේක මොකක්ද තමන් බලාපොරොත්තු වෙන දේ කියලා ඔබ විශේෂයෙන් දකින්න චේන්ජ් එක මොකක්ද ඔවුනීලක ඇත්තම ඔබ කිව්වා වගේ විශේෂයෙන්ම අපි මේක ගැන හඳුනනනම් මේක හයිබ්‍රිඩ් සංකල්පය යටතේ නිර්මාණය වෙච්ච සුසුකි වැගන් ආරක ඉතින් මේදී අපිට ඒක ක්‍රියාවට නැන්වීම ඒ කියන්නේ අපි වාහනය අපි ධාවනය කිරීමේදී අපිට අපේට තියෙන සම්පූර්ණ මේ ඩෑෂ්බෝඩ් එක මත තමයි මම හිතන්නේ අපිට සියල්ලක්ම දැනගන්න පුළුවන් මොකද හේතුව අපි සාමාන්‍ය මේ වාහනේ ස්ටාර්ට් කරලා ඒ වාහනේ පෙට්‍රල් වලින් ස්ටාර්ට් වෙලා ඒ පෙට්‍රල් සමග සිටීමේදී ගොඩක් දුරට අපිට ඩෑෂ්බෝඩ් එක නිල් පැහැ ආකාරයට මලක් වෙනවා. එතකොට මේක අපි හයිබ්‍රිඩ් පැත්තට යොමු වෙනකොට ඒ කියන්නේ පෙට්‍රල් පාවිච්චි කරන්නේ නැති පැත්තට යොමු වෙනකොට ඩෑෂ්බෝඩ් එක කොළපාට බවට පරිවර්තනය වෙනවා. ඉතින් මේ මේ මේක තමයි සාමාන්‍ය මේක අඳුර ගන්න පුළුවන් ආකාරය. එතකොට මෙතනදී අපිට වැඩිම මයිලේජ් එකක් කරගැනීම සඳහා අපි එක එක්කෙනා සාමාන්‍යයෙන්ගේ ඩ්‍රයිව් කරන ආකාරය මම හිතන්නේ ගොඩක් ඉවහල් වෙනවා ලොකු මයිලේජ් එකක් කරගැනීම සඳහා හයිබ්‍රිඩ් වල තාක්ෂණය මම හිතන්නේ ඒක තමයි විශේෂයෙන් මෙතනදී අපිට කියන්නේ මෙහිදී විශේෂයෙන්ම ඇත්තම වැගන් ආරක දිහා බලපුවම මෙහිදී විශේෂයෙන්ම අපි බැලිය යුතු සහ විශේෂම වෙනස්කම් කීපය වෙන්නේ මේක ඔටෝමැටික් ගිය පද්ධතියකින් යුක්ත වාහනයක් ඒකම මෙහි පුෂ් ස්ටාර්ට් තියෙනවා ඒකම මේක හයිබ්‍රිඩ් තියෙනවා ඒකම මේක ජපානයේ නිෂ්පාදනයක් ඉතින් විශේෂම කරුණු හතර ඔය කරුණු හතරෙන් මම හිතන්නේ ලොකු විශාල වෙනසක් විශාල පාරිභෝගික ඉල්ලුමක් මම හිතන්නේ ඇති වෙලා තියෙන මේ වැගන් ආරකට මම හිතන්නේ ප්‍රධාන වශයෙන්ම ඔය කරුණු හතර නිසා මම හිතන්නේ ඔය කරුණු හතරම තමයි ඔබ අවුරුදු හතරක් හරි පහක් හරි පාවිච්චි කරලා පස්සේ ආයෙ විකිණීම සඳහා අවශ්‍ය කරන කරුණු හතරම තමයි ඔය දැන් මම ඔබට මෙතනදී පොයින්ට් අවුට් කරේ මම හිතන්නේ විශේෂම ඔබගේ මිලදීම වර්ණවත් කරනවා මම හිතන්නේ මේ මේ කියපු ඔප්ෂන් හතරෙන් අද දවසෙත් අපි ඔබට වාහන පිළිබඳව කතා කරන වාසනාවට ශ්‍රී ලංකා ආයතනයත් එක්කතු වෙලා ඔබේ වාහන සියනේ සභා කරන වාසනාව මෝටර් ෂෝ රැගෙන ආවා. ඒ නිසා අපි සෑම සතියකම ඔබට වාසනාව මෝටර් ෂෝ රැගෙන එනවා. ඔබට ඔබේ වාහන සියනේ නිතින් සභා කරගන්න පුළුවන් වැලිසර වාසනාවට ශ්‍රී ලංකා ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා 22 41 333 කියන දුරකථන අංකයේ විවෘතයි. ඒ වගේම වෙබ්සයිට් එකේ තියෙන ට්‍රේඩ් මීල් එකේ කියන මේ සියලු දේවල් එක්ක ඔබේ වාහන සියනේ නිතින් සභා කරගන්න පුළුවන්. එහෙමනම් ඉතින් අදට සම්බන්ධ වෙනවා. මෝටර් ෂෝ ඔබ වෙත ගෙනාවේ වැලිසර වාසනා ට්‍රේඩින් ලංකා සමාගම මෙරටට හයිබ්‍රිඩ් හඳුන්වා දුන් වාසනා ට්‍රේඩින් ලංකා වෙතින් වාහන ලොබේ අලුත්ම පෙරළිය ඉලෙක්ට්‍රික් මෝටර් රථ වාසනා ට්‍රේඩින් ලංකා මැදිහත් වීමෙන් චාර්ජින් පොයින්ට් දිවයින පුරාම දීපු කාලින වගකීම සමගින් සියලුම නඩත්තු කටයුතු වාසනා කෑ වෙතින් වාසනා ට්‍රේඩින් ලංකා වෙත පැමිණ වාහනයක් පදවා ඔබගේ අත්දැකීම ලබා ගන්න ඔබගේ වාහන සිහිනයට අලුත් මුහුණු වරක් වාසනා ට්‍රේඩින් ලංකා නම්බර 310 මීගමු පාර නාගොඩ කඳාන පරිසරයේ රැකගමු ලෝකයේ සුරකිමු